ඉතිම ටූල්ටික ඩවන්ලෝඩ් කරන්න මුලින්ම අපි අපේ බ්‍රවසර එක ඕපන් කරලා Google එකට යනවා. Google එකට ගිහිල්ලා මම මුලින්ම VMware player කියලා සර්ච් කරන්න. එතකොට යන ලින්ක් එකට ගිහිල්ලා අපිට මෙන්න මේ විදිහට මේ VMware player එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ VMware player එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට ලේසියෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම Kali Linux එකත් මේ විදිහට Google එකේ සර්ච් කරලා Kali Linux කියලා සර්ච් කරාට පස්සේ එන පළවෙනි රිසල්ට් එකට ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතනදී ඔයාලට පේනවා මේක තියෙනවා 32 bit version කියලා හෙගුයි 64 bit version කියලා හෙගුයි. ඉතින් මම පාවිච්චි කරන්නේ 64 bit version එක. ඉතින් ඔයාලට වාගේ මැෂින් එකේ RAM එක ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ 4GB වලට වඩා අඩුයි වගේ නම් RAM එක ඔයාලා 32 bit version එක පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම ඔයාලට වෙනවා මෙතන link දෙකක් තියෙනවා. එක්කෝ direct link එකෙන් ඔයාලා download කරන්න පුළුවන්. එහෙම නැත්නම් torrent හරහා download කරන්න පුළුවන්. ඒකත් ඔයා කැමති විදිහකට download කරගන්න. ඉතින් මේ download page එකේ යන link එකත් මම පහල description එකේ දාලා දෙන්න. ඔයාලට පුළුවන් description එකෙන් ගිහිල්ලා මේක download කරගන්න. දැන් බලමු කොහොමද අපි මේ VMware කියන software එක අපේ computer එකට install කරගන්නේ කියලා. ඉතින් ඒක install කරන විදිය කියන්න කලින් ඔයාලට කියලා ඉන්න ඕනේ මොකක්ද මේ VMware කියන්නේ කියලා. ඉතින් මේ VMware කියන්නේ software එක. ඒ software එකෙන් කරන්නේ වෙනත් operating system එක අපේ operating system එක මතම run කරන්න දෙනවා. ඒ කියන්නේ අපිට ආපු වෙනම ඒක hard එක partition එක කඩලා වෙනම install කරන්න දෙයක් නැහැ. අපේ Windows operating system එක උඩම වෙනත් operating system එක මේ software එක හරහා අපිට run කරවන්න chance එක දෙනවා. ඉතින් මෙතෙන්දී වාගේ computer එක තියෙන RAM එකම තමයි මේ අපි හදන virtual environment එකත් එක්ක share වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් මෙතන මේ install කරන්නේ Kali Linux එකනේ. වාගේ RAM එක 4GB නම් තියෙන්නේ. අපිට පුළුවන් ඒක ඒ RAM එකෙන් කිසියම් ප්‍රමාණයක් අපි මේ install කරන Kali Linux එකට වෙන් කරන්න. ඒක වාට තීරණය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරනවද කියන එක. hard එකත් එහෙමයි. hard එකෙත් කැමති ප්‍රමාණයක් වාට වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම processor කෝ කීයක් දෙන්න ඕනිද කියන එකත් වාට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි මේ VMware එකෙන් සිද්ධ වෙන සරලම සිද්ධිය. අපි දැන් බලමු මේක කොහොමද install කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට double click කරලා අපි software එක run කරමු. දැන් next click කරනවා. ආපහු මෙතන එයාලගේ agreement එකට accept කරලා next දෙන්න. ආපහු මෙතන මේ enhance keyboard driver කියන එක select කරලා next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතෙන්දි මේ tick දෙක align කරලා දාන්න. මේ දෙක වැඩක් නැහැ. ආපහු මේ tick දෙක දාලා next කියන එක click කරා. දැන් මෙතෙන්දි install කියන එක දීපු ගමන් VMware එක අපේ computer එක install වෙයි. ආයෙත් වෙනවා. දැන් VMware එක අපේ computer එක install වෙලා ඉවරයි. දැන් මෙතෙන්දි කියනවා අපේ computer එක reboot කරන්න කියලා. ඉතින් මම දැන් reboot කරන්න යන්නේ නැහැ. මොකද මේ screen record එකක් මැද්දේ මම reboot කරන්න බෑනේ. ඔයාලා මෙතන yes කියන click කළොත් ආයෙ computer එක reboot වෙයි. no කියන click කළොත් ඔයාලට පුළුවන් manually අව පස්සේ computer reboot කරගන්න. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ අපි මේ install කරගත්ත VMware එකට Kali Linux එක install කරන එක. මුලින්ම මම VMware එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ create a new virtual machine කියන එක click කරන එක. එතකොට ඔයාලට මේ වගේ window එකක් පේනවා. එතනදී තෝරන්න installer disk image කියන option එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ browse button එක ඔබලා ඔයාලා download කරගත්ත ISO එක තියෙන තැනට navigate කරන්න. එතනදී ISO එක select කරලා open කියන එක ඔබලා. ඊට පස්සේ next කියන එක click කරන්න. මෙතනින් තෝරන්න ඔය Linux කියන එක. මොකද මේ Kali Linux කියන්නේ Linux based operating system එකක් හින්දා. ඊට පස්සේ distribution එක විදිහට තෝරන්න ඕනේ Debian 9 64 bit කියන එක. මම මෙතන Debian 9 64 bit කියන එක තේරුවේ මම download කළේ Kali Linux එකේ 64 bit හින්දා. බැරි වෙලාවත් ඔයා Kali Linux එකේ download කළේ 32 bit version එක නම් ඔයා මෙතන තෝරන්න ඕනේ Debian 9.x කියන එක. 9.x64 කියන එක නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ ආපහු next කියන එක click කරන්න. දැන් මෙතන අපිට කැමති නමක් දෙන්න පුළුවන් අපේ virtual machine එකට. මම දෙන්න Kali Linux 2018 කියලා.
ඊට පස්සේ ආපහු next කියන එක click කරන්න. මෙතනදී පුළුවන් මේ virtual machine එකට දෙන්න ඕනි hard එකේ ඉඩ ප්‍රමාණය තෝරන්න. සාමාන්‍ය default විදිහට giga 20ක් දීලා තියෙනවා. ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඒක වෙනස් කරන්න යන්න උමනාවක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙතන මේ option දෙකක් ඔයාලට පේනවා ඊට යටින් තියෙනවා. එතන තියෙන option වලින් උඩ option එක select කරන්න. එතන තියෙන store virtual disk as a single file කියන එක තමයි ඔයාලා තෝරන්න ඕනේ. ඊට පස්සේ ආපහු next කියන එක ඔබන්න. මෙතනදී පුළුවන් ඔයාලා මේ virtual machine එකට දෙන hardware ටික customize කරන්න. ඒ කියන්නේ කොච්චර RAM එකක් අපි මේ virtual machine එකට දෙනවද? processor එක කීයක් මේ virtual machine එකට දෙනවද කියන එක වගේ දේවල් අපිට මෙතෙන්දී customize කරන්න පුළුවන්. මම මෙතෙන්දී මේක පොඩ්ඩක් customize කරනවා. මොකද සාමාන්‍යයෙන් default විදියට select කරලා තියෙන්නේ RAM එක 512 දෙන්න කියලා. සාමාන්‍ය මේ කාලි Linux එක 512 RAM එක දුවන්න හුඟක් අමාරුයි. ඒ නිසා මෙතන RAM එක giga 2ක් වගේ දෙනවා. ඊට පස්සේ මම මෙතන processor එකේ core වලින් දෙකක් මේකට දෙනවා. මොකද මගේ processor එකේ core හතරක් තියෙනවා. ඒකෙන් දෙකක් මම මේකට දෙනවා. ඊට පස්සේ මෙතන අපිට close button එක වල මේ close කරලා දාන්න පුළුවන් මේ window එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ finish කියන button එක වල මේක finish කරන එක. හරි. දැන් අපි අපේ virtual machine එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක run කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් මෙතන run කරන්න button දෙකක් තියෙනවා. මේ උඩ button එකක් තියෙනවා. ඒ වගේම යටත් button එකක් තියෙනවා. ওই දෙකෙන් ඕනිම එකක් ඔබලා අපිට මේ virtual machine එක start කරන්න පුළුවන්. ඉතින් මේ virtual machine එක start කරද්දිම සමහර විට මෙයාගේ window එකේ මෙතනින් කියන්නේ මගේ ලැප් එකේ තියෙන webcam එක මේ virtual machine එකට connect කරලා දිනවයි කියලා. ඉතින් ඔයාලා මෙතන okay කියන එක ඔබලා මේ message එක close කරලා දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකකුත් එයි. මේකෙන් කියන්නේ VMware tools එක download කරලා install කරන්නද කියලා අහන. ඉතින් අනිවාර්යෙන් අපි මේක download කරලා install කරන්න ඕනේ. මොකද මේක නැති වුණොත් අපිට අපේ මේ Kali Linux එක මෙතන හරියට run කරගන්න බැරි වෙනවා. ඒක හින්දා මම මේ download and install කියන button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක download වෙනවා. සාමාන්‍ය පොඩි වෙලාවක් ඇයි මේක download වෙන්නේ. හරි. අපි දැන් මේක background එකට දාලා අපි අපේ Kali එක install කරගමු. නැත්තම් මේක බලා හිටියොත් තව වෙලාවක් යනවා. ඔයාලා මේ window එක වෙන කොහේ හරි තැනක් click කළොත් අරක background එකට ඔටෝම යනවා. ඊින්ද ඔයාලා වෙන කොහේ හරි තැනක් click කරන්න. ඊට පස්සේ අපි මෙතනින් select කරන්න ඕනේ මේ graphical install කියන option එක. ඔයාලට පුළුවන් මේ keyboard arrow keys වලින් මේක පහළට ගෙනල්ලා ඊට පස්සේ graphical install කියන එක උඩට ගෙනල්ලා enter කරන්න. මෙතෙන්දී අහන්නේ අපිට මේකට පාවිච්චි කරන්න ඕනි language එක. ඉතින් මම ඉංග්‍රීසි කියන එක select කරලා continue button එක ඔබන්න. මේ window එකේදී අපෙන් අහන්නේ අපේ location එක. location එක දැන් බලුවොත් ශ්‍රී ලංකා කියන එක නෑ කොහොමවත්. United State කියන එකම select කරලා continue දෙන්න. දැන් මේ window එකේදී අහන්නේ keyboard එකේ key map එක. අපිට පාවිච්චි කරන්න ඕනි key map එක. මෙතෙන්දී American English කියන එක තෝරලා continue දෙන්න. මෙතෙන්දී අහන්නේ අපිට මේ Kali එකත් එක්ක පාවිච්චි කරන්න ඕනි host name එක. ඉතින් මෙතෙන්දී default විදිහට Kali කියලාම වැඩිලා තියෙනවා. ඉතින් එහෙම උතියෙදි continue button එක ඔබන්න. මේක අපිට වෙනස් කරන්න යන්න ඕමනාවක් නැහැ. දැන් අපෙන් අහන්නේ අපේ root password එක. ඉතින් ඔයාලා කැමති password එකක් දීලා enter කරන්න. මුලින්ම password එක මේ කොටුවේ ගහලා ඊට පස්සේ ඒ password එක මේ කොටුවේ තාපු re-enter කරන්න තියෙනවා. ඊට පස්සේ continue කියන එක ඔබන්න. ඒත් එක්කම ඔයාලට වෙනවා අපි අර කලින් download වෙන්න දාපු VMware tools කියන එක download වෙලා ඉවරයි. ඉතින් මෙතන option තුනක් තියෙනවා install tools remind me later never remind me කියලා. ඉතින් මේක මෙහෙමම තියෙද්දි අපි සාමාන්‍ය විදිහට අපේ installation එක කරගෙන යන අපිට පුළුවන් අපි මේ Kali එක install කරලා ඉවරනට පස්සේ මේ VMware tools එක install කරන්න. ඒ හින්දා ඒක ගැන මොකුත් බය වෙන්න එපා. මෙතෙන්දී අහන්නේ අපේ time zone එක. මෙතෙන්දී මේ eastern කියන එක select කරලා continue දෙන්න. දැන් තියෙන්නේ මේ virtual machine එකට අවශ්‍ය කරන partition එක හදන්න. ඉතින් මෙතෙන්දී මොකුත් කරන්න නැහැ. කරන්න තියෙන්නේ මේ select කරලා තියෙන එකම select කරලා continue කියන එක දෙන්න. ආපහු මෙතෙන්දිත් continue කියන එකම දෙන්න. මෙතෙන්දි continue කියන එකම දෙන්න මොකුත්ම වෙනස් කරන්න යන්න එපා. මෙතෙන්දි continue කියන එකම දෙන්න. මෙතනදී මේ yes කියන option එක select කරලා continue දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිද්ධ වෙන්නේ Kali Linux එක මේ virtual machine එකට install වෙන එක. ඉතින් මේකට සමහරවිට ටිකක් වෙලා යයි විනාඩි
පහලක් විස්සක් වගේ යන්න ඉඩ තියෙනවා. මෙතනදී අහන්නේ network mirror එකක් use කරන්නද කියලා. ඒ කියන්නේ මෙතනදී අපි මේ yes කියන option එක select කරලා continue දුන්නොත් මේ කාලි linux එක ඇතුලේ තියෙන software වල අලුත්ම version ටික auto download ලා install වෙනවා. ඉතින් දැනට එච්චර දෙයක් කරන්න අපිට උවමනාවක් නැහැ. ඒකින්ද මෙතන no කියන එක select කරලා continue දෙන්න. මෙතෙන්දී අහන්නේ grub bootloader එක අපේ hard එකට install කරන්නද කියලා. කියන මේ virtual machine එකට අපි දීපු hard එකට install කරන්න දීලා අහන්න. එතෙන්දී yes කියන එක select කරලා continue දෙන්න. මෙතෙන්දී අපි අපේ virtual machine එක hard disk එක තමයි තෝරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා තෝරන්න ඕනේ මේ dev sda කියන hard එක. ඒක තෝරන්න continue කියන button එක ඔබ. හරි. දැන් අපේ installation එක complete වෙලා තියෙනවා. දැන් මෙතන continue කියන එක දීපු ගමන් virtual machine එක restart වෙලා කාලි එක boot වෙනවා. අපි දැන් continue දීලා බලමු කොහොමද මේ boot වෙන්නේ කියලා. මෙතනදී enter key එක ඔබන්න. එතකොට කාලි එක boot වෙයි. හරි. දැන් අපේ කාලි එක boot වෙලා ඉවරයි. දැන් මෙතනින් අහන්නේ අපේ username එක. username එක විදිහට ඔයාලා දෙන්න ඕනි root කියන එක. ඊට පස්සේ password එක විදිහට දෙන්න ඕනි. ඔයාලා කලින් දීපු password එකම තමයි. හරි. ඔන්න අපේ කාලි operating system එක සම්පූර්ණයෙන් boot වෙලා ඉවරයි. අපේ ඩෙස්ක්ටොප් එකටත් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි දැන් මේක full screen දාන්න හැදුවොත් මේක full screen වැටෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකට විසඳුමක් විදිහට තමයි අපි අර කලින් download කරගත්ත VMware tools කියන එක අපි දැන් මේ කාලි එකට install කරන්න ඕනේ. ඒක install කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම මේ player කියන icon එක click කරන්න. ඊට පස්සේ එතන තියෙන manage කියන option එකට ගිහිල්ලා install VMware tools කියන එක click කරන්න. එතකොට ඔයාලට පෙනේ අපේ ඩෙස්ක්ටොප් එකට VMware tools කියලා icon එකක් ආ. අපි දැන් ඒක open කරගන්න ඕනේ. ඊට පස්සේ එතන තියෙනවා මෙන්න මේ ෆයිල් එක VMware tools තවාංක ටිකක් තියෙන ෆයිල් එක. ඉතින් අපි මෙන්න මේක open කරගන්න ඕනේ. මේක zip ෆයිල් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක අපේ home directory එකට extract කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා අපි මේ VMware tools එක extract කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි folder open කරලා අපිට කරන්න තියෙන්නේ මේ vmware-install.pl කියන ෆයිල් එක install කරගන්න එක. ඉතින් මේක install කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම අපි මෙතන right click කරලා open in terminal කියන option එක select කරන්න ඕනේ. ඊට පස්සේ අපි terminal එකෙන් තමයි අර ෆයිල් එක install කරගන්න ඕනේ. ඒක install කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම /  කියලා ගහලා ඊට පස්සේ අර ෆයිල් එකේ නම ගහන්න ඕනේ. ඉතින් නම ටිකක් දිගයිනේ. ඒකට ඔයාලට කරන්න දෙය ලේසිම වැඩේ තමයි නමේ පළවෙනි අකුරු දෙක. ඒ කියන්නේ VM ඊට පස්සේ තවන්නම් තව W අකුරක් ගහලා ටැබ් එක ඔබන්න. ටැබ් එක ඔබපු ගමන් අර නම ඔටෝ කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ටික ගහලා එන්ටර් කළා නම් අපිට මේ VMware tools එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් එන්ටර් ගහපු ගමන් මෙන්න මේ වගේ එකක් අහනවා. මොන directory එකද මේකේ binary files install කරගන්න ඕනේ කියලා. ඒත් එක්කම කොටු වරහණක් ඇතුලේ path එකකුත් දාලා තියෙනවා usr-bin කියලා. ඉතින් ඒක තමයි default option එක. අපි මෙතන enter key එක එබුවොත් default option එක තමයි select වෙන්නේ. ඉතින් අපිට මොකවත් මෙතන customize කරන්න දෙයක් නැහැ. enter key එක ඔබන එක තියෙනවා. ආපහු තව එකක් අහනවා ඒ වගේම එකක්. මෙතෙන්දිත් අපි default option එකත් එක්ක යනවා. ඒ කියන්නේ අපි නිකම්ම enter key ඔබන එක විතරයි කරන්නේ. ඒ වගේම මෙතන තව තව කොච්චර ඇහුවත් අපිට තියෙන්නේ මේ ඩිෆෝල්ට් ඔප්ෂන් එක විදිහට තියෙන එක තියලා නිකම්ම එන්ටර් එක ඔබන එක විතරයි. එතනින් එහාට මොකුත්ම කරන්න නැහැ. සාමාන්‍යයෙන් මෙතන අහනවා 10ක් 12ක් විතර. ඔය හැම එකකටම ඩිෆෝල්ට් ඔප්ෂන් තියලා එන්ටර් කළා නම් අපිට මේ VMware tools එක බොහොම ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ හැම එකකටම මම මේ කරන්නේ එන්ටර් කී එක ඔබන එක. එතනින් එහාට මම කිසිම දෙයක් කරන්නේ නැහැ. දැන් ඔයාලට වෙනවා අපි මේ VMware tools එක install කරලා ඉවරයි. ඉතින් මේ VMware tools එක හරියට වැඩ කරන්න නම් අපේ මේ කාලි virtual machine එක අපි restart කරන්න ඕනේ.
ඉතින් මන්ද මේ වර්චුවල් මැෂින් එක රීස්ටාර්ට් කරන්න. හරි, දැන් අපේ ඩෙස්ක්ටොප් එක සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා අපේ වර්චුවල් මැෂින් එක ෆුල් ස්ක්‍රීන් දාලා වැඩ කරන්න. ආල්ට පේනවා දැන් අපේ කාලි වර්චුවල් මැෂින් එක බොහොම ලස්සනට ෆුල් ස්ක්‍රීන් දාලා අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ කාලි එක සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරලා VMware tools එකත් ඉන්ස්ටෝල් කරලා සම්පූර්ණයෙන්ම ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් කරලා දී. දැන් අපි කරන්න ඕනේ මේ කාලි ලිනක්ස් එක අප්ඩේට් කරන එක. ඉතින් කෙලින්ම අපිට මේක අප්ඩේට් කරන්න බෑ, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ කරන වැඩේම ඔයාලත් කරන්න. මුලින්ම අපි කරන්න ඕනේ බ්‍රවුසරේ ඕපන් කරගෙන Google එකට යන්න. ඊට පස්සේ Google එකේ සර්ච් කරන්න ඕනේ Kali Linux sources.list කියලා. එතකොට යන පළවෙනි රිසල්ට් එකටම ඔයාලා යන්න. ඉතින් මම මේ link එක පහල description එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට ආවම මෙහෙම සර්ච් කර කර ඉන්න ඕනේ. මේ link එකට ගියාට පස්සේ ඔයාලට පේනවා Kali rolling repository කියන ටයිටල් එක යටතේ මෙන්න මේ ආගේ කොටසක් තියෙනවා. අපි මෙන්න මේ ටික කොපි කරගන්න ඕන. මේක කොපි කරලා අපි ටර්මිනල් එක ඕපන් කරන්න ඕන. ඔයාලට පුළුවන් මෙන්න මේ icon එක click කරලා ටර්මිනල් එක ඕපන් කරන්න. ඊට පස්සේ අපි ටර්මිනල් එක ගහන්න ඕනේ leafpad /etc/app/sources.list කියලා. ඉතින් මේ command එකේ සිද්ධ වෙන දේ ගැන මම පොඩ්ඩක් ඔයාලට කියන්න. මේ leafpad කියන්නේ ඔයාලා දන්නවා Windows වල notepad කියලා software එකක් තියෙනවා. ටෙක්ස්ට් එඩිට් කරන්න අපි ගන්නෙ. ඒ වගේම software එකක් තමයි මේ leaf pad කියන්නේ. ඊට පස්සේ මේ histanaක් කියලා ගහලා තියෙන්නේ අපිට open කරන්න ඕනේ file එක. ඒ කියන්නේ මේ /etc ඊට පස්සේ ඒක ඇතුළේ තියෙනවා /apt කියලා folder එකක්. ඉතින් මෙන්න මේ apt folder එක ඇතුළේ තියෙනවා sources.list කියලා text file එක. ඉතින් මෙන්න මේ text file එක මේ leaf pad කියන software එකෙන් open කරන්න කියන එක තමයි මේ command එකෙන් කියන්නේ. දැන් අපි මේ command එක ගහලා enter කරලා බලමු මොකද්ද වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒක ගහලා එන්ටර් කරපුවම leaf pad කියන software එකෙන් මෙන්න මේ වගේ text file එකක් අපිට open කරලා දෙනවා. එතෙන්දි කරන්න ඕනේ අපි අර copy කරගත්ත text එක ඒකේ අවසානයට paste කරන එක. paste කළා ඒකේ අවසාන පේලි ඉස්සරහින් තියෙන මේ hash ලකුණත් ඔයාලා delete කරලා දාන්න ඕනේ. ඉතින් එහෙම කළා මේ file කියන option එකට ගිහලා save කියන button එක ඔබලා මේ file එක save කරලා දාන්න. ඊට පස්සේ දැන් අපිට පුළුවන් අපේ Kali virtual machine එක update කරන්න. ඉතින් update කරන්න ගහන්න ඕනේ command එක මෙන්න මේකයි. apt-get histana update කියලා අපි type කරන්න ඕනේ. එතකොට මේ Kali Linux එක update වෙනවා. ඉතින් මෙතෙන්දි update එකට ලොකු data ප්‍රමාණයක් යන්නේ නැහැ. සාමාන්‍ය megabyte 60-70ක් විතරයි යන්නේ. ඇත්තට මේ සිද්ධ වෙන්නේ software update එකක්වත් එහෙම නැත්නම් version update එකක්වත් නෙමෙයි. අපේ තියෙන repository ටික අප්ඩේට් වීමක් විතරයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ටිකක් වෙලා යයි මේක සිද්ධ වෙන්න සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ යන්න ඉඩ තියෙනවා. හරි, දැන් ඔයාලට පේනවා අපි අපේ Kali Linux එක අප්ඩේට් කරලා ඉවරයි.